සුබදසක් හැමෝටම ඔක්කොමල්ල හොඳින් ඇති කියලා හිතනවා. අද පොඩි වීඩියෝ එකක් කරනවා මම ඔයගලන්ට කියන්න ඇති පෙන්නුවා අර පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා මේ කමින් සූන් කියලා පිටරට යමු කියලා පොඩි ඇඩ් එකක් දුන්නා ඔයගලන්ට. ඒක ගැන සම්පූර්ණ විස්තරයක් කරන්න තමයි යන්නේ අද. ඒක ඇප් එකක්. ඒකේ තියෙනවා රටවල් වලට වීසා ඇප්ලයි කරද්දී අවශ්‍ය වෙන්නේ මොනවද කියලා සම්පූර්ණ විස්තරයක්. ඉතින් ඒක ලංකාවේ තමයි කරන්නේ, ලංකාවේ කෙනෙක් තමයි හදලා තියෙන්නේ. ඉතින් අපි ඇත් එක කතා කරමු. එයාගේ නම ජීවන්. මම ඉතින් ටීම්ස් වලින් යාව කෙනෙක් කරගන්නවා. හලෝ ජී, ජීවන් වාර පුළුවන් නම් ස්ක්‍රීන් එක ෂෙයා කරලා පොඩි ඉන්ටරැක්ෂන් එකක් දෙන්න. ඔයාගෙනයි ඇප් එකයි ඇප් එකකින් කරන්න පුළුවන් මොනවද කියලා. Thank you very much අයියේ, මේ ඔයාගේ YouTube channel එකෙන් මට මේකට අපේ app එක promote කරන්න support කරපු එකට. ඇත්තටම මේ app එක පිටරට යමු කියලා තමයි තියෙන්නේ. ඒක දැනට තියෙන්නේ app store වල ගන්න බෑ. දැන්ට play store වල app එක download කරගන්න පුළුවන්. මේක ඇත්තටම අපි දැනට විශේෂයෙන්ම කරලා තියෙන්නේ දැන් වෙන රටකට යනවා නම් ඒ යන්න තියෙන visa categories ගැන. දැන් උදාහරණයකට ගත්තොත් අපි කැනඩාව ගත්තොත් ඉතින් කැනඩාවට යන්න පුළුවන් ක්‍රම තියෙනවානේ. එක්කෝ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන්න, එහෙම නැත්නම් වර්ක් වීසා එකක් ඇප්ලයි කරන්න, නැත්නම් ප්‍රොවින්ෂල් නොමිනේෂන් ප්‍රෝග්‍රෑම් එකකට යන්න. ඒ වගේ දැනට අපි රටවල් 9ක් මේකට ඇප් එකට දාලා තියෙනවා. ඒ රටවල් 9ටම යන්න තියෙන ක්‍රම දැනට බහුලව තියෙන ප්‍රසිද්ධව තියෙන ක්‍රම මම මේ ඇප් එකේ අපි දාලා තිනවා. මෙතන ඇතුළ අපේ ඇප් එක කරන කීප දෙනෙක් ඉන්නවා. මම විතරක් මේ වීඩියෝ එකට සම්බන්ධ වුණාට මේකට තොරතුරු හොයන කට්ටිය එහෙම කීප දෙනෙක්ම ඉන්නවා. ඊට අමතරව අපි දැනට ඒ වීසා කැටගරිස් තමයි මේකෙන් දැනුවත් කරලා තියෙන්නේ. අපි ඉස්සරහට මේකේ ජොබ් ඔපචුනිටීස්, ඒ වගේම තව දැන් අපි තුම අපි රටකට යනකොට එහි අපිට ගයක් හොයාගන්න, රෙන්ට් එකට තැනක් හොයාගන්න, ඒ වගේ සර්විසස් තමයි මේකෙන් දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි, ලොකු විස්තරයක් තියෙනවා වගේ පේනවා. ඉතින් අපි බලමු ඇප් එක කොහොමද පාවිච්චි කරන්න පුළුවන්. වාකි වයිටි කියන්නේ තාම Android වලට විතරයි ගොඩක් වෙලා තියෙන්නේ. ඔව්. iOS වලට ළඟදිම පටන් ගන්නවා කියලා මම හිතනවා. ඔව්. ඊට අමතරව ඇප් එක මට තේරිච්ච විදිහට ඇප් එක යූස් කරන්න පුළුවන් ලංකාවේ විතරයි. මොකද ලංකාවේ කට්ටිය දෙනක අවශ්‍ය වෙන්නේ පිටරට ආයෙත් එච්චර අවශ්‍යතාවයක් නැහැනේ. ඉතින් ඒක ඉඳා මේක ඉතින් ගොඩක් වැදගත්. ඒ ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක ලංකාවේ ගොඩක් අය රට යන බලන් ඉන්නවා. ඉතින් හොඳ අවස්ථාවක් වෙයි මේ ඇප් එකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් වෙයි. මොකද රටේ තියෙන තත්ත්වය අනුව හොරු වැඩි. ඔව්, ඇත්තටම මම දැනුවත් කරලා තියෙනවා බොහෝ වීඩියෝ වලින්. ඒ වුණත් තාමත් මිනිස්සු අහු වෙනවා. ඉතින් ඒවෙන් අහු වෙන්නේ නැතුව ඉන්න හොඳ අවස්ථාවක් මේක. ඉතින් ජීවන අපිට පොඩ්ඩක් පෙන්නන්නකෝ අපිට කොහෙන්ද අපිට ගන්න පුළුවන්, يعني ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද, වෙබ් එකෙන් බලන්න පුළුවන්ද පොඩි විස්තරයක් දෙන්නකෝ. වෙබ් එකක් ඕපන් කරගෙන ඉන්නවලා දැනට ඇප් එක ගන්න පුළුවන් ගන්නේ මොබයිල් වලට තමයි ඇප්ලිකේබල් මේක. එතකොට ඇප් එකේ අපි ලොගින් වුණාම මේ වගේ ස්ක්‍රීන් එකක් තමයි එන්නේ. එතකොට දැන් මෙතන අපි කිව්වාගේ රටවල් ටික මෙතන සඳහන් වෙනවා මේ ආකාරයට. දැන් මම කලින් කිව්වා වගේ ආවගත්තදී අපි කැනඩාව ක්ලික් කරොතින් මේ විදිහට එතකොට කැනඩාවට යන්න පුළුවන් ක්‍රම විශේෂ ක්‍රම මෙතන සඳහන් වෙනවා. ඒක මේක සිංහලනුයි ඉංග්‍රීසියනුයි දෙකෙන්මත් විස්තර තියෙනවා. ප්‍රොවින්ෂල් නොමිනේෂන් ප්‍රෝග්‍රෑම් එකක් ගත්තොතින් මේ වගේ සිංහලනුයි ඉංග්‍රීසියනුයි දෙකෙන්ම තියෙනවා. එතකොට භාෂාව පිළිබඳ
ලොකු ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ, ඕන කෙනෙකුට සරලව තේරුම් ගන්න පුළුවන්. ඊට අමතරව දැන් අපි ගත්තොතින් සාමාන්‍යයෙන් කැනඩාව ගත්තොතින් වීසා ડોකියුමන්ට්ස්, අවශ්‍ය වීසා ડોකියුමන්ට්ස් ඒ වගේ දේවලුත් මේ ඇප් එකේ ඇතුළත් කරලා තියෙනවා. ඊට අමතරව දැන් අපි සරලවම ගත්තොතින් දැන් සාමාන්‍ය ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ තමයි රට යන්න බලාපොරොත්තු වෙනවා පොලිස් රිපෝට් එකක් ගන්න එක. ඒක හිටන් අපි පොලිස් රිපෝට් එකක් ගන්න කොහොමද කියන එක හිටන් මේකේ අපි දක්වලා තියෙනවා. ඒක උඩට ඒකේ අවශ්‍ය වෙබ්සයිට්ස් වලට අපි ලින්ක් එකක් මේකේ දීලා තියෙනවා. එතකොට සරලවම ඕන කෙනෙකුට ගිහිල්ලා මේ මේකේ ඩිරෙක්ෂන්ස් බලලා සරලවම මේකේ ඒ පොලිස් රිපෝට් එක ගන්න හිටන් කරන්න පුළුවන්. ඊට අමතරව දැන් කැනඩාව වගේ ගත්තොතින් අපි ඒ වීසා කැටගරි එකට අමතරව ඒකම ඒකේ ගවර්න්මන්ට් සර්විසස් ගවර්න්මන්ට් එකේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ ලින්ක් එක හිටන් අපි දීලා තියෙනවා. එතකොට වැඩි කෙනෙකුට වැඩි විස්තර අවශ්‍ය නම් එයාට මේකේ ඉතුරු විස්තරත් ලබා ගන්න පුළුවන්. උදාහරණයකට මම ගත්තොතින් මේ තියෙන්නේ ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරන එක ගැන කැනඩාවේ ඇප් එකේ නිකම්ම අපි ලින්ක් එක ක්ලික් කරපු ගමන් ගවර්න්මන්ට් සයිට් එකටත් යනවා. එතකොට ඕගලන්ට ඊට අමතරව තව විස්තර මොනවා හරි දැනගන්න අවශ්‍ය නම් ඒ රටේ අදාළ ගවර්න්මන්ට් වෙබ්සයිට් එකට ගියාම වැඩි විස්තර ලබා ගන්න පුළුවන්. හැබැයි දැන් මේ ඔක්කොම කරනකොට සාමාන්‍යයෙන් ඉතින් සෑහෙන දැනුමක් ඕන කෙනෙකුට මේ රට යන ප්‍රොසෙස් එක ගැන දැනගන්න පුළුවන්. එතකොට බොරු කාරයකට හරි වංචාකාරයකට හරි අහු වෙන්න තියෙන අවස්ථාව හරි අඩුයි. මේකට පොඩි මුදලක් වැය වෙනවා මාසෙ රුපියල් 199ක් වගේ. ඉතින් 199ක් කියන මුදල ඇත්තටම අපි ඒජන්ට් කෙනෙකුට දෙතුන් පාරක් කෝල් කරත් ඒ ගාණ යනවා. එතකොට එහෙම බලනකොට මේ මුදලත් එක්ක දෙන සර්විස් එක බොහොම වැඩි. අපි දැනට ජොබ් වේකන්සීස් දාලා දිනවා. මේ දාලා දින ජොබ් වේකන්සීස් ඔක්කොමත් ලින්ක්ඩ්ඉන් වලත් සර්ටිෆයි වෙච්ච ජොබ් වේකන්සීස්. එතකොට එකක්වත් බොරු වේකන්සීස් වෙන්න බෑ. ඒ වගේ හැමෝටම සත්‍යම තොරතුරු තමයි අපි දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේකෙන්. කැනඩ තියෙනවා, ඕස්ට්‍රේලියා, යුනයිටඩ් ඉංග්ලන්ඩ්, ෆින්ලන්ඩ්, යුරෝප්, නිව්සීලන්ඩ් ඔක්කොම රටවල් ටික තියෙනවා. ඉතින් අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අපි දැන් සාමාන්‍යයෙන් ඔගොල්ලන් ලංකාව කරන්නේ ගොඩක් වෙලාවට Google search කරනවා, YouTube බලනවා, ඒ බලලා ඉවර වෙලා ඊවෙන් දෙන අදහසු තරගෙන ගිහින් සමහරක් වෙලාවට හොරකටත් අහු වෙනවා. එහෙම අවස්ථාවල් ගොඩාක් තියෙනවා. ඉතින් මේ ඇප් එකෙන් අපි තවත් ඔගොල්ලන්ට උදව්වක් කරනවා. කෙලින්ම ලින්ක්ස් මං දැක්ක විදිහට දැන් දැනුණ විදිහට ඔයාලට direct link එක තියෙනවා government site එකට. ඒක government site එකේ කවදාවත් බොරුවක් කියන්නේ නැහැ. ගවර්මන්ට් සයිට් එකේ සම්පූර්ණ විස්තරය තියෙනවා කොහොමද ඇප්ලයි කරන්නේ, මොනවද අවශ්‍ය ડોකියුමන්ට්ස් කියලා. ඉතින් ඇප් එකෙන් ලොකු චාන්ස් එකක් තියෙනවා විස්තර දැනගන්න, දැනගෙන තව කාත් එක්ක හරි කතා කරන්න. ඒ කියන්නේ අපි කියමු ඒජන්ට් කෙනෙක් ගාවට යන්න හම්බ වෙන්න ඉස්සෙල්ලා ඔයා මේ වගේ විස්තර ටිකක් දැනගෙන ඒජන්ට් ගාවට ගියොත් ඒජන්ට් කියන්නේ බොරුද ඇත්තද කියලා වාට තේරෙනවා. එතකොට ඔයාලට ඩිසයිඩ් කරන්න පුළුවන් මම මේ ඒජන්ට් එක්ක යනවාද නැත්නම් මම තව කාත් එක්ක හරි කතා කරනවා කියලා. ඉතින් මේකෙන් ලොකු උදව්වක් ලැබෙනවා කියලා ලැබෙයි කියලා හිතනවා. ඉතින් අර කිව්වාගේ රුපියල් 200 169යි මං හිතන්නේ ටැක්ස් එක 250කට කිට් වෙනවා ජීවනේ. ඔව් 250ට අඩුවේ කියලා තමයි අපි හිතන්නේ 240ක් වගේ. ඒ මාසෙකට 240කට වගේ තමයි. ඉතින් ඕගල්ලන් සාමාන්‍යයෙන් ඒජන්ට් කෙනෙකුට කතා කරොත් මං හිතන්නේ අඩුම ගානේ 1000ක්වත් ගන්නවා ඇති දැන්. ඔව් අනිකට ඒජන්ට් කෙනෙකුට අපි කෝල් කරලා අපොයින්ට්මන්ට් එකක් අරගෙන එහෙමනේ යන්න ඕනේ. එතකොට ඉතින් මෙතන ටික කාලෙකුත් යනවා. දැන් ගොඩක් අය හදිස්සියේ මේ රට ලංකාවේ යන තත්ත්වය අනුව හැමෝටම අවශ්‍ය වෙලා තියෙන පුළුවන් තරම් ඉක්මනින් රටින් එළියට යන්න. ඉතින් මේ වගේ දෙයකින් හොඳ උදව්වක් ලැබෙනවා හැමෝටම. ඉතින් හොඳ වැඩක්. අර ඉස්සෙල්ලා කිව්වාගේ ඒක ලම්බලා පුත් වෙනවා ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට්,
ඉතාමතරව ගයක් රෙන්ට් කරද්දී මොනවද අවශ්‍ය වෙන්නේ, කොහොමද රෙන්ට් කරන්නේ, ඒ වගේ විස්තර. ඒවා හොඳ දේවල්. අනිත් එක ගොඩක්ම වැදගත් දේ තමයි ගොඩක් දේවල් සිංහලෙන් තියෙන්නේ. ඉතින් භාෂාවේ ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට දේශයෙන් මේ දෙයක් කරගන්න පුළුවන්. ඒක හොඳ අවස්ථාව. මොකද සමහර කාලයක් අපි ගූගල් සර්ච් කරාම ගූගල් එකෙන් ගොඩක් වෙලාවට ඉංග්‍රීසියෙන් තියෙන ඉතින් ටිකක් අමාරුයි සමහර වචන තේරුම් ගන්නත්. ඉතින් ඒකෙන්ද මේක හොඳ අවස්ථාවක්. ඉතින් ජීවන් තා මොනාද කියන්න තියෙන්නේ, කොහොමද දැන් ඔයා කිව් විදිහට මේක රෙජිස්ටර් වුණාට පස්සේ වෙබ් එකනුත් ඔයාට පුළුවන් මං ඉතින් සෙට් කරන්න. ඉතින් account එකක් හදාගත්තාම ඒකංගයි ෂුවර් නෑ මට. මේක මොබයිල් ඇප්ලිකේබල් මේ ට්විටර් මා තමයි කියන්නේ. ඔයා මේ ඉන්නේ වෙබ් පේජ් එක ඇතුලේ නේ, කියන්නේ වගේ ඇප් එකේ බෑක් එන්ඩ් එකේ තමයි ඔයා ඉන්නේ මේ. ඔව්. එතකොට අපිට ඒක පොඩ්ඩක් ඔය අහලා බලන්න තු ඒක මොබයිල් විතරද නැත්නම් වෙබ් එකනොත් බලන්න පුළුවන් වේද කියලා. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ලංකාවේ මිනිස්සු දැන් මොබයිල් එකෙන් හැමදේම කරන්නේ. ඉතින් ඒකින්ද මොබයිල් එකෙන්ම දැනට ඉතින් අපිට විශේෂයෙන් ඔය වීසා කැටගරිස් රටවල් 9ක් විතරයි තියෙන්නේ. අපි ඉස්සරහට තව රටවල් ඇඩ් කරන්න එනවා. ඒකම දැනට ඔය දාලා තියෙන වීසා කැටගරිස් උඟක් කියලාට දැනට තියෙන අර මොස්ට් පොපියුලර් වීසා කැටගරිස් තමයි දාලා තියෙන්නේ. අපි ඊට අමතරව දේවලුත් තව මේකට ඇඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව දැන් අපි දැන් මං කිව්වර ඒ රටකට ගියාම අපිට ඉන්න තැනක් ඒ වගේ දේවල් වුණත් සර්විසස්ත් අපි ඉස්සරහට ඇඩ් කරන්න වෙනවා, බලාපොරොත්තු වෙනවා. එතකොට ඒවෙන් සෑහෙන උදව්වක් වෙයි. ඉතින් අර නොදන්නම පැත්තකට යනවා නම් ඒවෙන් සෑහෙන උපකාරයක් ලබා ගන්න පුළුවන් අර රට යන කෙනෙකුට. හරි. මම මගේ channel එකේ මේක දාලා ඊට පස්සේ මම comments ඇතුලේ links දීකොයි download කරගන්න විදියයි විස්තර ටිකකුත් දාන්න. ඉතින් thank you ජීවන්. එතකොට වැඩි විස්තරයක් අර ඇප් එක ගන්න කට්ටියට වැඩි විස්තරයක් බලා ගන්නත් පුළුවන්. අනික මේකේ අපි අපිට ඇප් එක දාගත්තාම අපිට ඇප් එක ත්‍රූ මෙසේජස් එවන්න පුළුවන් ඒ ඉන්න අයට. එතකොට අපි අලුතෙන් මොකක් හරි ගෲප් එකක් ඒ ඇප් එක යූස් කරන අයට ගෲප් එකක් විදියට හදාගෙන ඒගොල්ලන්ගේ ගෲප් එක අතර තුර කමියුනිකේට් කරන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ මට මෙහෙන් මෙසේජස් දාන්න පුළුවන්. දැන් අපි දැනට ඒක කරගෙන යනවා. අපි අලුත් මොන හරි අප්ඩේට්ස් තියෙනවා නම් අපි මැසේජ් එකක් දෙනවා. එතකොට ඕන කෙනෙකුට නොටිෆිකේෂන් එක එනවානේ මේ අලුත් දෙයක් ආවා කියලා. එතකොට මුකුත් දේවල් මිස් වෙන්නේ නැහැ. හරි එහෙනම්. Thank you. ඔන්නිටින් අදත් හොඳ විස්තරයක් ගෙනාව ඔයගලන්ට. තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. තව ඉස්සරහට හොඳ වීඩියෝ බලන්න පුළුවන් වෙයි. මොකද සමයට activities ගොඩක් තියෙනවා. ටිකක් පටන් ගන්න තියෙනවා. මට තාම videos දෙක තුනක්වත් කරගන්න බැරි වුණා. ඉතින් ඉස්සරහට හොඳ videos ටිකක් එයි. ඉතින් අපි බලමු ඉතින්. අර කී වගේ පොඩි like එකක් දෙන්න, comment එකක් දෙන්න, share කරන්න යාළුවන්ට එක්ක. ඔබ සැමට සුබ දවසක්.